නච්ච ගීත වාච විසෝක දස්සන මාලා ගන්ධ විලේපන කාරණ ආදි වශයෙන් මේ ශික්ෂාපදයක් ඒ වගේම අහනවා. ඉතින් මේකෙදි මේ කියන වචනයක් ගන්න මේ ටික තේරෙනවා. මේ නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ වන්දන. දැන් මේකෙදි දකින්න ඕන මෙන්න මේ ටික. ගිහි වතක නැන්නා යම් කිසි ගිහියෝ හිත කරන කොරසක් තියෙනවා. මේ ගීත කියන වචනේ තියෙනවා අන්න ඒකට හේතු වෙන්නා වූ කාරණා. නච්ච ගීත වාදිත ආදි වශයෙන් තියෙන ඒවා තියෙනවා. පංචකාම නිසිරිත පැත්තක් තියෙනවා. අන්නේ පංචකාම නිසිරිතෝ තිබෙන්නා වූ කාම සුකල්ලිකානු යෝගයේට හේතුකාරක වෙන යම් කිසි කොටසක් ඇද්ද ඒ ටික තමයි මේකෙන් පෙන්වෙන්නේ මේ හේන දහම් හැටියට. ඒව අසුර කරන්න ගියොත් සතර ගමනට හේතු වෙනවා රාගයට ද්වේෂයට මෝහයට හේතුකාරක වෙනවා. ඒ නිසා රාග ද්වේෂ මෝහයන්ට යමක් හේතුකාරක වෙනවා නම් ඒ හේතුකාරක වෙන ආකාරයේ තේරුම් අරගෙන අත්හැරපුවාම එතෙන්දිම මේ නැච්ච ඉවරයි ගීතත් ඉවරයි වාදිතත් ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් මේ ක්‍රම දෙක තෝරා ගන්න ඕනේ. සියලු රූපයෝ මනවලන සියලු රූපයෝ මේ අනුව බලනකොට කාම සුකල්ලි කාණ යෝගයටයි තියනේ අන්තියටයි තියනේ. කාම සුඛයයි කාම සුකල්ලි කාණ යෝගයයි කියලා දෙකක් තියෙනවා. කාම සුකල්ලි කාණ යෝගය කියන එකට අහු වෙන්නේ යම් කිසි නැටුම් ගැයුම් ආදී වැයුම් ආදී මේ කටයුතු නිසා පංචකාම ආස්වාදී ඇලී ගැලී වැසීමට හේතුකාරක වෙන නිගමනය කියන. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් වෙහෙසෙමින් කටයුතු කරනවා නම් මෙන්න මේ කටයුතු නිසා ඒකෙන් හැප ගන්නවා පංචකාම නිසිත ප්‍රේමයක් හට ගන්නවා. අන්න ඒකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඔහු ඒ ආස්වාදයේ ඉන්නවා නිවන්ත හිත පිහිටවන්න බෑ. නිවන්ත මාධ්‍ය දුරස් වෙනවා. ඒක බාධාවක් වෙනවා. ආර්ය මාර්ගයට හේතු වෙන්නා වූ යම්කිසි දිගීතක් තියෙනවා. අභිගීත කියලා ඒවට කියනවා. සංගීත අභිගීත. ගීතා ස්වර ඒකක්. අභිගීත වල ස්වර තව ඒකක්. එනිසා මෙතෙන්දි මේක වෙනම තෝරා ගන්න ඕන. නැටුම් ගැයුම් වැයුම් මේ ආදි වශයෙන් සම්බන්ධ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට විශේෂ ගුණයක් තියෙනවා. උන්වහන්සේලා වඩනකොට තිබෙන බෙර නිකන් නාද වෙනවා. කෙනෙක් බෙර ගහන්නේ නැහැ. බෙර නිකන්ම ශබ්ද වෙනවා. සංගීත වාද නිකන්ම නාද වෙනවා. මේක බුද්ධ ප්‍රාතිහාරික ස්වභාවයක්. එතන නැත්‍ය ගීත වාදිත ඔක්කොම අහ කරුවේ කෙනෙකුට මොකද වෙන්නේ? ඒ උපහාරය මොකද්ද? දැන් ඉස්සර බලන්න හොර නැහැ හේවිසි සම්මැට්ටම් මේ ආදි වශයෙන් කරන්නා වූ දේවල් ආදීයේ පටන්ගෙන මේ බෞද්ධ හිරිත් විරිත් වලට සම්බන්ධ වෙලා ගිනා. දැන් ඉතින් අපි ඔවර කියනවා පස්සේ මහායාන ආගමෙන් එකතු වෙලා හිටන් හැදිච්චාරාම කියලා නොයෙක් මත අදත් කියනවා. ඒවා මොනවද ඒතකොට? දිව්‍ය පංචතූරේ නාදීන් දිව්‍යන් විසින් පූජා කළ ආදි වශයෙන් බුදුරන් වහන්සේ කරපු පූජා පිළිබඳව නොයෙක් තැන්වල සඳහා වෙන්නේ. දැන් මෙන්න මේ වැදී අපි දකින්න ඕනේ. මේ නටු මොනවද කියලා හිටන් ඒ වැය ස්වභාවයත් එක්කලා සංසන්දනය කරලා තුලනාත්මකව විමසලා බලන්න ඕනේ. ඔය ඇතින වෙනස. දැන් නැටුම් කියන ඒ වැය ස්වභාවයක් තියෙනවා. දැන් අපි දකින්නේ අද එක එක විදිහට සාලේ නටන ඒවා තියෙනවා. අහකලේදී නැටුම් කරත් වෙන ඩිස්කෝ කියලා. ඒක හනුවා වාක්‍ය අපිච්ච හනුවා වගේ දගලන ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුල වෙන කිසිම හරයක් කිසිම දෙයක් අපි දකින්නේ නැහැ. අර රාගයේද මත් වෙලා තාලයේද මත් වෙලා ඊට අනුකූලව අගම්බරව අඹරව කරන කටිට්ටක් විතරයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන ස්වභාවික ගති ලක්ෂණ මෙයා ගැන මේ නූතන පරීක්ෂණ කරලා තියෙනවා ලෝකෙ. ඒ ඩිස්කෝ සංගීතය කියලා හිතන් කියන්නේ ඩිස්කෝ නැටුම් කියන එක ඕක තමයි විශේෂයෙන්ම අද ඔය නවීන නැටුම් විලාසිතාවේ ප්‍රධාන තැනක් ගන්න. සරුසාර වෙන්න ගස්කොලන් වලට ඔය වගේ තියනවා නම් ඒ නැටුමක් පවත්වමින් කටයුතු කළොත් එහෙම දිගටම ගස්කොලන් පවා මලානික වෙලා යනවා. පරීක්ෂණයකින් හොයලා තියෙන එක.
පිරිසත් ගායනාදී සංගීත නාදයක් තියෙනවා. ඒක එහෙම නටන්න බෑ. දැන් උඩහත් නැටුම්, පාතහත් නැටුම් කියලා ආදීය පටන් ගින්නේ නැටුම් ක්‍රමයක් තිබුණා. ඒ නැටුම් ක්‍රමෙට එහෙම වෙන්නේ නැහැ. ඒ නැටුම් ක්‍රමේ මොකද්ද? ඒක මේ ආවට ගියර දඟල හදපු එකක් නෙමෙයි, ඒක විද්‍යාවක්. ලෞකික විද්‍යාවක්. නමුත් ඒක මොකද්ද කියලා හිතන් ඒකේ අර්ථය අද වැහිලා. ඒ පදවලට අනුකූලව අතපය ගෙනියන්නේ. ඒකේ සිද්ධ වෙන්නේ මොකද්ද? පෙරහැරක යනකොට එහෙම ඉස්සරහන් ගෙනියන්නේ නැටුම් පෙළින් මොකද්ද ඒ කරින්නේ කියලා හිතා බැලුවොත්. ඒක ඕන ඕන හැටියට අත් ගෙනියන්නේ නැහැ. යම්කි ක්‍රම හතාවක් තියෙනවා. ඒකේ සිද්ධ වෙන දේකුත් තියෙනවා. ඒක ගැඹුරු විද්‍යාපත්තක් ඉස්සරණයි මතුවලා තිබුණා. දැන් යටපත් වෙනවා. ඔය අත්වලින් කකුල් වලින් ඇඟිලි තුඩු වලින් විහිදෙනවා එක්තරා විදිහක කිරණ. හිත ප්‍රහාදයෙන් යුත් වෙලා කරන කටයුතු වලදී ඒ කිරණ ශක්තිය විහිදිලා ගිහිල්ලා එක එක්කෙනාගේ ශරීරවල තිබෙන්නා වූ විෂ කිරණ, විෂ වැඳීම්, ඒ කිරණ නිසා හටගත්ත රෝගාබාධයන්ට පවා ගොදුරු වෙන කළු කිරණ පොදි, ඒවා ඔක්කොම ඇදලා පොළොවට තල්ලු කරන ක්‍රමයක් ඔබ මෙතන. ඒ ශබ්ද කම්පනයත් එක්ක ඇති වෙන්නේ අන්න එහෙම දෙයක්. නමුත් ඒක අද නැටුම් විද්‍යාවවත් කියන්නේ හැඟවිච්ච රහසක් වෙලා තියෙනවා. දැන් අපි කියන්නේ කියතේ මට කොයින්ද කියලා. මට කියන්න තියෙන ඕක ගැන පරීක්ෂණයක් කරලා බලලා ඇත්ත හොයාගන්න කියලා. මට ලැබිච්ච හැටි කියන්න කිව්වොත් එහෙම එක්ක ඊට පස්සේ ආයෙත් හරියට ප්‍රශ්නවත් වෙනවා. ඊට එහා ගත්තා. ඒක නොකියමව කියනවා. ඔන්නම් පරීක්ෂණයක් කරපුවාම ඕකේ වෙනස බලා ගන්න. අද තියෙන අනවින උපකරණ වලක පරීක්ෂා කරන්නත් පුළුවන්. අර කෙලියන් ක්‍රමේ කැමරා ආදී තියෙන විවිධ කැමරා තියෙනවා. ශාරීරික කළු කිරණ ධාරාවල් වට වෙලා තියෙනවා නම් රෝගාබාධ පවා කියන්න පුළුවන්, කිරණ දකින්න පුළුවන්. අන්නේ වන්ද පිරිසක් වට කරලා තියෙනවා. ඒ જાතියේ නැතුවකින් ඒ රංගනය කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ශරීරය පරීක්ෂා කරලා බැලුවොත් ඒ කළු කිරණ ධාරා අඩු වෙලා හිටින්. ඇඟේ තිබෙනා විෂ කිරණ අරගෙන පොළොවට යවන ක්‍රමයක් තියෙනවා. ඒක ප්‍රයෝග සම්පත්තියෙන් ලබන දෙයක්. ඔයි නැටි ඇයි ඒ ක්‍රමානුකූල නැටිමේ තියෙන්නේ අන්න එහෙම සාන්තිය. ඒක නිකන් මේ අදපාය නටවන එකක් නෙමෙයි. ඒ ඇඟේ තිබෙන සුද්ධ කිරණ ශක්තිය මතු කරන්නා වූ කම්පන ක්‍රමයක් තමයි අර බෙරෙහි විසි ආදීන් කළේ. ඒවෙන් ගත ශක්ති විශේෂයෙන් අර බාහිරින් සෙරහට යනකොට දෙපැත්තේ පාර දෙපැත්තේ එකතු වෙන සෙනගත. ඒගේ ඇඟවල් වල තිබෙනා අපි අපර උපද්‍රව දොස් ආදී වශයෙන් කියන්නේ කළු කිරණ වලින් හටගත්ත දේවල් ඒ තියෙන්නේ. ඒ වගේ දේවල් ශරීරයෙන් බැහැර කළා හිටන් පොළොව කරා යවන එක්තරා ක්‍රම රටාවක්. අන්න එහෙම ක්‍රමයක් ඒ නැටුම්. අන්නේ නැටුම් නෙමෙයි මේ කියන්නේ. ඒ නැටුම් ආදීයේ පටන් ගන්න තිබුණා. ඒවා බුදුරජාන් වහන්සේ ඒ උදෙසා උපහාර වශයෙන් කළා. ඒ වගේ බුදුරජාන් වහන්සේ පව් සිද්ධ වෙනවා කියලා පෙන්නුවේ නැහැ. එහෙම ක්‍රම තිබුණා. එක අවස්ථාවක තියෙනවා මාතලි දිව්‍ය පුත්‍රයා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිදිලා එක්තරා ගීතයක් ගායනා කළා. ඒ ගීතේ ගායනා කළේ එක්තරා දේවාංගනක් ගැන බලාපොරොත්තු වෙමින්. ඒ දේවාංගනක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙමින් දේවාංගනගේ ಗುಣ කියන්න කියලා වෙච්ච සිද්ධියක් හරි ගැඹුරු විස්තර සිද්ධියක් තියෙන්නේ. බොහෝම ලස්සන දේවාංගනක් හිටියා. ඒ දේවාංගන දැක්කාට පස්සේ මේ මාතලි කියන දිව්‍ය පුත්‍රයාට මේ දේවාංගන ලබා ගන්න අවශ්‍යතාවයක් වුණා. මේ දේවාංගනගේ ಗುಣ කියනකොට ඒ ಗುಣ කියනකොට දේවාංගන කැවෙතේ නෑ. එයාගේ ලස්සන ගැන කතා කරනකොට ಗುಣ කියන කපටි මිනිසුන්ගේ හැටි. ඉතිරින් හවත්ත ගන්න පුරුෂයෙක්ගේ තියෙන මායාවල හැටි කිය. ඒ පැත්තේ ඉන්නතෝ යන්නේ යන්නේ. මෙන්න මෙහෙම සිද්ධියක් වුණාට පස්සේ මොකද කරන්නේ? මේ දේවාංගන ගැන විශාල බලාපොරොත්තුවක් ආස්වාදයක් බලාපොරොත්තුවක් ඇති වෙනවා වාසලී දිව්‍ය පුත්‍රයාට. යම්කද කරන්නේ මේ බඳු ලස්සන හැඩරුව ඇති යම් දේවගණක් ඇද්ද මෑත හිටව පියෙක් ඇත්නම් කොච්චර වාසනාවන්තයිද? ඇගේ පියා කොච්චර උත්තමේද? ඇගේ මව කොච්චර උත්තමාවක්ද කියලා මේ ආදි වශයෙන් ගායනාවක් කරන්න පටන් ගත්තා. ඒ හඳහලා හිටන් ඒ දේවගණ කල්පනා කරනවා, ඇත්තට මම මේ ලෝකෙට කොයින්ද? මට කෝ මවේ? මට කෝ පියේ? මගේ මව පියා කවුද? ඒතර එහෙම කෙනෙක් නැද්ද මට? මම මේ තත්ත්වයටපත් වුණේ මුල කාගෙන්ද? මේ තත්ත්වේ ප්‍රභාවය වුණේ බල්ලකට දැක්කා බුදු පියාණන් වහන්සේ කිරී පැහැදීම මුල් කරගෙන. ඇති වුණ චිත්ත ප්‍රසාදයෙන් මේ දේවාගර මේ ලස්සන තත්ත්වයටපත් වුණා.
මේ බුදුරජාණන් වහන්සේ කාලේදී සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳයි මේ දේවාංගනේ මුල. එහෙනම් ඒ උත්තරමයාණන් වහන්සේගේ ගුණ කියනවා නම් යවි. ඔහු මට හොඳයි කියලා අර මාතලි දිව්‍ය පුත්‍රයා විතර කැමිනිය. ඒ විලාසේ මාතලි දිව්‍ය පුත්‍රයන්ට ආයි සරයක් අර ගුණ අවතක වූ. මේ දේවාංගනගේ පහස ලොකු විලා ආයි දේවාංගනගේ ගුණ කියන පටන් ගත්තාම මේක හින කපටි කියලා යන්න ගියා. ආයි සරයක්. යනකොට මොකද කරන්නේ? වෙන කරන්න උපා කරගන්නේ අර බුදු ගුණයේ මුල් කරගෙන. එවඳු අන්නාව දේවාංගනෙකුට යමි පියා වුණා නම් ඒ උතුම් පියාණන්ට මගේ නමස්කාර වේවා ආදි වශයෙන් මේ ගුණ ගය ගය හිටියා. බුදුරන් වහන්සේ සමාධියෙන් ඉන්න වෙලාවක සක්‍ර දේවේන්ද්‍රට බුදුරන් වහන්සේ හැමෙන්න ඕන වෙලා මාතලි දිව්‍ය පුත්‍රයාට පණිවිඩය දුන්න කොහොම හරි මට දැන් යන්න බෑ ගැලපෙන්නේ නෑ. පුළුවන් නම් උන්වහන්සේ සමාධියෙන් නිදහස් වෙච්ච අවස්ථාවක් මට උදා කරලා දෙන්න කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේ වැඩ ඉන්න සීමාවක ගලක් උඩට ගිහිල්ලා ඔය ගෛතේ ගායනා කරන බුදුරන් වහන්සේ ඔක ඇහිලා අර සමාධියෙන් නැගිටලා උන්වහන්සේ අර මාතලි ළඟට වැඩලා කියනවා. ඔබ යම් කිසි ගීතයක් කියනවා නම් ඔය ගීතේ යම් නාදයක් ඇද්ද? හටහඬක් ඇද්ද? ඔය වීණාවේ හද්දේ තේවා. වීණාවේ යම් තත්ත්වයකින් නාදයක් ඇද්ද? ඔබේ හටහඬක් තේවා. මේ දෙකම එකයි කියලා මේ හඬ ගැන ප්‍රශංසාවක් කළා. ඉතින් මේ තවම ගද්දිගේ කතාවක් ඒ කතාව ඉතින් ඔය කියන ඒ අවස්ථාවක. දැන් මෙන්න මේ වගේ මේ වීණා නාද, ගීත නාද ආදී වශයෙන් වාදනේ. ඒකේ තියෙන යම් කිසි බුදුරජාන් වහන්සේ ප්‍රසාදයක් පෙන්වුවතේ. සියලු වාදන මේ සියල්ලම මේ ගිහි පැත්තට ඇදලා දමන ගැරහිය යුතු පැත්තේ වා නෙමෙයි. පංචකාමීන් කුලප්ප කරලා විනාශයටපත් කරන්නේ වා නෙමෙයි. සාන්ත පැත්තට යොමු කරන දේවල් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කාමසු කල්ලිකාණ යෝගයෙන් අත්හරින්න කියනකොට මම අත්හැරියුතු කාමසුඛිය ගැන කියනවායි කියේ. කාරණයක් වෙන්නවා. මොකද්ද? ප්‍රථම අධ්‍යානීදී විදින්නාවු ලෞකික සුවයක් ඇද්ද? ඒකත් කාමසුඛ කියන වචنين ගන්න පුළුවන්. මම ඒ යෝගේ එපා කියන්නේ නැහැ. ඒක නිවන් උපනිශ්‍රේ යෝගිය. ද්විතිය ධානයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියනවා මේ සුඛේ තියෙන. ඒ සුඛේ විඳින්න එපා කියන්නේ නැහැ. ඒ සුඛේ නිවන්ට බාධා නැහැ. නිවන් උපනිශ්‍රේ. මේ ආදි වශයෙන් මේ තෘතිය ධානය, චතුර්ථ ධානය කියන තෘතිය ධානයේ සුඛ ඒකාග්‍රතාව කියන සුඛේ තියෙන. ඒ සුඛේ එපා කියන්නේ නැහැ. ඒක නිවන්ට උපනිශ්‍රේයයි. බාධානේ මේ ආදි වශයෙන් බුදුරන් වහන්සේ මෙන්න මේ සුඛ මම සහනම් කරන්නේ නැහැ කියලා පෙන්නේ. මෙන්න වගේ සියලු සුවයන්ම නිවන්ට බාධාත් නැහැ. ඉතින් අන්න ඒ වගේ නොඑක් විසුක දර්ශන. දැන් මේ විසුක දර්ශන කියන මොනවද? විසුළු දසුන්. සියලු දර්ශන විසුළු දසුන් නෙමෙයි. ඒකත් දකින්න ඕනේ. විසුණු භාවයට පත් කරන දර්ශන කියන්නේ යම් දර්ශනයක් දැකලා රාග භාවයට, ද්වේෂ භාවයට, මෝහ භාවයට පත් කරනවා. අන්නේ දර්ශන විසුළු දසු. යම් දර්ශනයක් මුල් කරගෙන විතරාගී, විත දෝෂී, විත මෝහි භාවයට පත් කරනවා නම් ඒවා විසුළු දසුන් නෙමෙයි. දැන් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ලස්සන කාන්තාවක් පවන්සල්නවා මවලා රූප අන්දාත බලන්න සැලැස්සුවා. රූපේට නිගරු කරනවා කියලා හිතන් කියන්නේ භාග්‍යවත් වෙනාදි බොරුවක්. අර කොච්චර ලස්සන කාන්තාවක්ද අර පවන්සල සලින්න කියලා බොහෝම ආසාවෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ තේ දර්ශනයේ ක්‍රමක්‍රමී වෙනස් වෙන තත්ත්වෙට පත් වෙලා වයසට යන තත්ත්වෙට වැඩි වයසට පැනලා ගිහිල්ලා මහලු වයසට පැනලා ගිහිල්ලා වැටිලා වැටිලා කුණු වෙලා පණුව අංගා දිවකට එලා යනවා මැව්වා. ওই දර්ශනයක් එදෙනත් ආවා. ওই දර්ශනේ දැකලා හිටන් අණීමේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියන කයක මොන හරියක්ද කියලා හිතන්. අර තිබිච්ච අදහස නැති වෙලා ගියාර නන්ද මේ අර විදිහට අර රූපනන්දා කියන තැනැත්තිය. සාසනේ මහල්ලා ශ්‍රාවිකාවකුත් වුණා. මහා ශ්‍රාවිකාවක් වුණා. දැන් ඊතර මෙතෙන්ද හේතු වෙන්නේ මේ දර්ශනේ. විසුළු දසුනක් එහෙම නෙමෙයි. බුද්ධ දර්ශනේ පෙන්නනවා. ඒ දර්ශනයත් දසුන් වලටයි තියෙන. නමුත් ඒවා විසුළු දසුන් නෙමෙයි. බොහොම ප්‍රියමනාප. ඒ වගේම යමක් යථාර්ථයක් පෙන්වා දෙන දසුන් තියෙනවා. මේ විසුක දර්ශන කියලා කිව්වෙ ඒවා නෙමෙයි. නම් දර්ශනයක් නිසා ලෝභයට, ද්වේෂයට, මෝහයට අද දමනවා නම් මෙන්න මේවා තමයි මේ විසුළු දසුන් කියලා ඉවත් කරන්න කිව්වේ. ඒ නිසා මේ මූලික වශයෙන් කියන කාරණේ විග්‍රහ කරලාම අර්ථය තෝරා ගන්න ඕනේ. මාලා ගන්ධ විලේපන. දැන් මේ මාලා ගන්ධ විලේපන මල් පූජා විදිහ ගන්න.
මල් මාලා ගොතලා ගෙනහලා බුදුරජාන් වහන්සේ උසහා පූජා කරනවා, ධර්මයේ උසහා පූජා කරනවා, උපහාර පූජා කරනවා, විවිධ හොඳ සුවඳ හඳුන් කූරු ගෙනහලා ගන්ධයත් පූජා කරනවා. ඒ වගේම හඳුන් තෙල් ආදී විලේපන ගෙනහලා ඒවයිනුත් සුවඳ කරනවා. ගන්ධ පූජා සුවඳ පූජාවල ආනිසංසත් වෙන්නලා තියෙනවා. එතකොට ඒ වැදී මාලා ගන්ධ විලේපන කියන්නේ මොකද්ද? ඒකෙත් වෙනසක් තියෙනවා. යම්කිසි මල් මාලාවක් අරගෙන මල් මාලාවක් තුළින් දහම් දකින ක්‍රමයක් තියෙනවා. ඒ දහම් දැකීමේ ක්‍රමයේ සඳහා මල් මාලාවක් පාවිච්චි කරන්න පුළුවන්. මල් මාලාවක් ගොතලා ගත්තාම අත්වැල් බැඳගෙන එක් වෙලා ඉන්න යම්කිසි පිරිසක්, බොහොම එකිනෙකා එක්ක සම්බන්ධව ඉන්න පිරිසක්, නමුත් අන්තිමට සියල්ලෝ මැලවිලා වෙනසිලා යන්නේ මෙන්න මෙහෙ බැඳිලා හිටියට මේ විදියට. ඊට පස්සේ පරම්පරාවෙන් ආවේ නම් තියෙනවා එකිනෙද යාගේ පුතා මෙහෙමයි, යාගේ පුතා මෙහෙමයි, එයාගේ පියා මෙහෙමයි, යාගේ ආතා මෙහෙමයි, සම්බන්ධය තියෙනවා. නමුත් ඔක්කොම මැරිලා හරියට මේ මැරිච්ච මල් මාලාව වගේ තමයි ඒවා. ගණ්ඩාහරයක් නම් නැහැ කියලා ඒ විදිහට දර්ශනය කරන්න පුළුවන් මල් මාලාව. මල් ගොඩක් අහුරක් තියෙනවා, පොකුරක් තියෙනවා, මෙන්න මල් වට්ටියක් තියෙනවා. මේ සමාජයේ එකතු වෙලා ඉන්න රැස් වෙලා ඉන්න පිරිසුත් මෙහෙම තමයි හැඩ වෙලා ඉන්නේ. මේ මල් වල මල්වලට වෙච්ච එකම තමයි ඒ පිරිසට වෙන්නේ. මේ මල් හෙට දාසේ පර වෙනවා. හෙට දාසේම වැනිසුන්ගේ ඒ තත්ත්වෙට පත් වෙන්නේ නැතුව අවුරුදු 100ක් අරන් බැලුවොත් එහෙම මොකද වෙන්නේ? 100ක කාලේ දවසර තියලා බැලුවොත් මේ මල් ටික වාගේ නේද යන්නේ? පර වෙලා කැඩිලා බිඳිලා ඔක්කොම ඇරසිලා යන්නේ මිනිස්සුත් ඔය විදිහට නේද? කොච්චර ලස්සනලා හිටියා. මල් ටිකත් එකයි ඒකත් එකයි කියලා මෙන්න මෙහෙම විදර්ශනා වැඩිවීමට මේ මල් වලින් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ සඳහා මල් ගෙතීම හෝ මල් සැරසීම, මල් සකස් කිරීම, මේ කියන මාලාගන්ධ විලේපන සකස් කිරීමට අයිති වෙන්නේ නැහැ. ගන්ධේතු වෙනසක් තියෙනවා. සුවඳේ තියෙනවා පංචකාම ප්‍රියවර්ණ පැත්තේ සුවඳ. ඒ වගේම වීතරාගී වීත දෝෂී පැත්තට නැඹුරු කරන සුවඳක් තියෙනවා. දැන් හඳුන් කෝරේ අද වෙනකම් පාවිච්චි කරන යම් සුවඳ වර්ග තියෙනවා. ඒ වගේම යම්කිසි තරුණ තරුණියක ගාගෙන යන සුවඳ වර්ග තියෙනවා. තරුණියෙකුට හෝ තරුණියෙකුට තිබිච්ච සුවඳ කුප්පිය ඉවර නම් තිබිච්ච එක. හරි වැඩි අද යන්නත් තියෙන උත්සවයකට සෙන්ට් එක ඉවරයි. මේ හොඳ සුවඳ හඳුන් කරලා තියෙනවා, මේක රාත්‍රි දාන ඵලයන් කියලා දුන්නා තියයි. මෙන්න මේ ගාගෙන ඵලයන් කිව්වත් එහෙම චි මත එපායි අපිරියාද කියලා. හරි සුවඳයි ඊට වඩා. හැබැයි හඳුන් කෝරේ සුවඳට තරණ තරණියෝ කැමති නෑ. හැබැයි ඒකට කැමති වීතරාගී වීත දෝෂී ගුණ ඇති එබඳු පිරිස බොහොම සන්තෝෂෙන් ගිරහලා බුද්ධ පූජාවක් ගන්නවා. ඒ සුවඳක් විහිදිල යනවා. හොඳ මනවරණ මිහිරි සුවඳක් තියෙනවා. හැබැයි ඒ සුවඳ කාමීර ගැලපෙන අය කැමති නැති සුවඳක්. සුවඳම තමයි දෙක. ආ සෙන්ට් එකක් වාගේ තියෙනවා තියෙනවා. ඒ වගේ ප්‍රියකරණීය. රෝස මල් සුවඳ, එක එක මල් සුවඳ කියලා කියනවා. හැබැයි ඒ සුවඳ වෙනසක් තියෙනවා. අර ස්ත්‍රී පුරුෂ ප්‍රියකරණ જાති, කාම ප්‍රියකරණ જાති සුවඳයි, ඒකින් ඉවත් කරන જાති සුවඳයි ක්‍රම දෙකක්. මේකෙත් මේ ගන්ධ පරිහරණය කරන්න එපා කිව්වේ අර පංචකාමී ආදී රාග දේශ මොහයන් අවසන් විදිහට, රාග මොහ අවසන් විදිහට හේතුකාරක වෙන්නා වූ ඒවා තමයි මේ අහක් කරන්න ඕනේ. අනික බුද්ධ පූජාවක් ගන්නවා, සම්බන්ධයක් අරගන්නවා. මේ මාලාගන්ධ විලේපන දරන්නේ නැහැ කියලා කිව්වා. මොනවද දරන්නේ නැත්තේ? මොනවද දරන්නේ? ප්‍රශ්න ඇති දේ, ප්‍රශ්න නැති දේ හොයා තෝරගෙන ගන්න ඕනේ. ඉන් දැරීම, සැරසීම ආදී වශයෙන් කියන්නේ මල් වට්ටි සරසනවා, මල් වට්ටි ගෙනහලා දරාගෙන අරගෙන යනවා. ඒකෙන් ඇති වෙන්නේ අලෝභ දේශ මොහ පැත්තට සුකුලක් මිසක් ඒක අර කියන්නා වූ ලෝභ දේශ මොහ පැත්තට නෙමෙයි. ඉතින් ඒතකොට ලෝභ දේශ මොහ පැත්තට යන පැත්තේ එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ දෙක හරියට තේරුම් අරන් ඕනේ පහකල විත සහ අසුර කල විත හොයාගන්න. එහෙම නැත්නම් මේ පදේ තිබුණා, පදේ අරගෙන පදයෙන් පෙන්න පුදේම අර්ථය කරලා ගන්න බෑ. අදුපාරුව දැනගන්න ඕනේ, වෙනස හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒවා තේරුම් ගන්න බැත්නම් මොකද වෙන්නේ? උඟාතුරට අපිට පද පරම වුණොත් එහෙම නිවන් නැහැ කිව්ව ඕකයි. පදේ පරම කරේනේ යථාර්ථය දකින්න බෑ. පදේ අර්ථ කරලා විග්‍රහ කරලා අර්ථ දැනගන්න ඕනේ, නිවන් අවබෝධ කරගන්න. කළ යුතු නොකළ යුතු හොයාගන්න. ඉතින් මේ නිසා අයින් කළ යුතු දේවල් සහ ගත යුතු නොගත යුතු දෙක වෙනම තෝරාගන්න ඕනේ. බුද්ධ ගාථාහි ගීතෝමි නොචේ මුංචේ චන්දිමාති. චන්ද සූත්‍රයේ චන්ද විස්ත ආදී වශයෙන් ඒවා තියෙනවා. බුදුරන් වහන්සේ ගාථාවක් ගැයුවා කියේ.
මෙතන ගීතස්වරයෙන් ගායන දෙපා කියලා බුදුරණන් වහන්සේ ගැයීමෙන් එක ස්වරයක් තහනම් කළා ගීතස්වරයේ ගිය. එතන ඒ වගේම අනුමත කළා එක ස්වරයක්. තරංග වෘත්තේ දැන් නම් ස්වරවඤ්ඤේ කියලා එකට කිව්වා. ස්වරවඤ්ඤේ අනුමත කළා. මොකද බුදුරණන් වහන්සේ ගීතස්වරයෙන් ගායන දෙපා කිව්වහම නාදියා කෙනෙ විදිහට ගායන ද විශ්වණු හතර අකමැති වුණා. ඒකට කුකුස් කළා. අපි තමක මොන හරි ගන්න අසේවනාච බාලාන පණ්ඩිතානන්ත සේවනා පූජාත පූජනීයානම් ඒතම් මංගල මුත්තම ඔය විදිහට කියනවා මිස අර හල දීලා ලඟ කරලා කරන්න බය වුණා. සැක ඇති වුණා. මෙන්න මේ වගේ අවස්ථාවක බුදුරන් හදියා පවක්ක සරවඥ අනුවද කරනවා කියේ. සරවඥ කියන්නේ සර විදිින් නැතුව සර හටාවින් දෙල දීලා කරන්න අවසරේ. දීර්ඝත් සරේ තමයි පයි කිව්වේ. ඒක ගත්තොත් එහෙම දහම් අර්ථේ වැහිලා ශබ්දයෙන් පමණක් හිත හිටලා ඉතින් අර්ථේ වැහිලා යනවා. අර්ථේ වැහුනොත් ඒක වාදකය. අර්ථේ නොවැහෙන්න ගන්න ක්‍රමයක් තමයි දේශනා කලි ගන්න කියන්නේ. ඉතින් ඒ වගේ ගීතවල ස්වභාවයත් ගත්තේ මේ විදිහේ. වාදිත ක්‍රමයේ කියන එක විශ්වෝහන්සීලා කියන උඹක් එහා පැත්තට ගිහිලා ගන්න සුද්ධ ඇතුවම යන කට්ටිය පිරිස නිසා උන්වහන්සීලාට මේ ගීත වායිත කියන ඒවා මේ පිරිත් ගීත ආදී අරින්ද වාදන භාණ්ඩ වායින්ද අවස්ථාවක් ලැබුණේ නැහැ සම්බන්ධ වුණේ නැහැ. නමුත් බෞද්ධ වාසියෙන් ඉන්න උපාසක උපාසිකා වාසියෙන් ඉන්න පිරිස අතරේ බුද්ධ ශ්‍රාවක පිරිස අතරේ තියෙන අය ඒ මේ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් ආවේ නැහැ. ඉතින් මේ අපි මේ වගේ දේවල් වලදී මේවා මේ මහායානියෙන් ඇවිදලා මේ ථේරවාදයට එකතු වෙච්ච ආදි වශයෙන් කී දේවා ඒවත් අපි දන්නේ කොහොමද කියලා අහුවොත් ඒකට උත්තර නැහැ. ඔයා කොහොමද එහෙම කියන්නේ එල්ල කරලා කොහොමද ඒක දැනගත්තේ අහුවොත් ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඉතින් හොව ගියාම ඉන්නෙන්න ටිකෙන් ටික වේර විහාර හදපේකත් මහායානට දැම්මා ප්‍රතිමාත් මහායානට දැම්මා ඔය ආදි වශයෙන් එකිනෙක මහායානට දාලා ඉවර කළාට පස්සේ බුද්ධහාමුදුරු මොකුත් නැති සත්‍යයක් උදා වෙලා තියෙනවා අන්තිමට. ඊට පස්සේ ওই ටික තමයි බුද්ධහාම කියන්නේ කියන්නේ නිහතතාවයක්ම පෙන්වන් කරන දැන්න පත් වෙලා තියෙනවා. නමුත් ඕක ඇත්ත වශයෙන්ම අනුමත කළා හිටන් පෙන්වුවේ කවුද? කොතනද එහෙම කරලා හිටන් ප්‍රතිඵලය ලබා තින්නේ ඔයගොල්ලෝ එතන හරි කියනවා ඒ හරි ප්‍රතිඵලය පෙන්වුවා දහගුණා ඕක කියන්නේ. තාම මෙහෙම දෙයක් නැහැනේ. පෙර දිවැසින් දැකලා තමා විසින් අවබෝධ කරගත්ත දෙයක් දහමක් දැකලා එහෙම කිව්වාද කියලා හෙවොත් එහෙම දැකේ ඒකුත් නැහැනේ. හුදෙක් මති මතාන්තරයක් විතරයි. එහා මති මතාන්තර කියන ඒවා ඇත්ත වාගේ වෙන්නෙන්න කියනවා නමුත් ඒක යථාර්ථයේ වැහිදා. ඒකයි දකින්න ඕනේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ පටන්ගෙන බුදුරන් වහන්සේ ඊට ඉස්සෙල්ලත් මිනිස්සු අතර විවිධාකාර විදිහේ නැටුම් ගැයුම් වැයුම් නොඑක ආකාරයෙන් කරන්නා උපහාර පූජා මේ වගේ දේවල් මුලින් ඉඳන්ම ගෙනාවා. ඒ බුදුරජාණන් වහන්සේ වැරදි පැත්ත වැරදි කියලා පෙන්ලා දුන්නා. වරදක් නැති උපරිසිරේන පැත්තක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් පින්නුවේ නැහැ. ඒකට අවස්ථාව ලබා දුන්නා. මේ ත්‍රිපිටකය තුල එහෙම දේශනා කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි. විහෙර විහාර ආදී හදපුවාම ඒවැය කරන්නා වූ මල්කම් ලියකම් ආදී කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඉත්‍රි රූප පුරුෂ රූප ගන්න එපායි කිව්වා. මල්කම් ලියකම් ආදී වේ කරන්නා වූ අලංකාර කැටයම් ආදී කරන්න ඒකටත් අවසර දුන්නා. ඉතින් ඒවා ඒ කාරණා කෙරලා තිබුණේ කාරණා පෙන්වුම් කරලා තියෙනා විදිහට. නමුත් සමහර විලාට මොකද කරන්නේ? ඒවා පස්සේ හදාගත්ත වන කියලා ත්‍රිවිධකේට පහර ගහලා ඉතරි තවත් එකක් කියේ. ඉතින් ඇත්ත නැත්ත කොහොමද කියලා හොයන්න කියනවා. ඔයා කොහොමද ඒක එහෙම කියන්න දන්නේ කිව්වොත් එහෙම උත්තරයක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ යමක් ඇසුරු කරනකොට ඔබලටම පේන්නේ. කාගේ ද්වේෂේ මොහේ ඇති වෙන නම් මනසින් හිතලා බලන්න. එහෙමනම් අත්හරින්න. කාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත උපනිශ්‍රේ නම් ඒ මඟ අනුගමනය කරන්න. කෙටිම ක්‍රමයේ දුන්නේ ඔතනයි. නිසා ඉස්සෙල්ලා තිබුණාද නැද්ද පස්සේ තිබුණාද ඒවා එකක්වත් හොයලා තීරණයට බහින්න නෙමෙයි දුන්නේ. තමාට සම්දිට්ඨිකවම තමන්ටම දැනගන්න ක්‍රමයක් දුන්නේ. කාග දේශ මොහ වැඩෙනවා නම් යම් කියන කරන හිතන දෙයකින් ඒක අත්හරින්න. සාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතුන යමක් ඇත්නම් ඒ දේ අනුගමනය කරන්න. මේක තමයි බුදුරන් වහන්සේ දුන්න ක්‍රමී. ඉතින් ඒ මාර්ගයේ දැනගෙනම ඒ වගේ අනුගමනය කරලා ප්‍රතිඵලයක් ලබා ගන්න බලන්න ඕනේ.